ලඩන්වුල තින බහොම කාරය බහුල දුම්ගරෙ ස්ථානයක් එක්තරා දවසක මේ දුම්්‍රේ ස්ථානයට බොහොම අපහූරු කාන්තාවක් එෙනවා ඇයට අවශ්‍ය වෙනවා ලන්ඩන්වලඉඳන් මැන්චෙස්ටර් දක්වා යන්න එක බොහොම දිග දුම්රිය ගමනක් නමුත් එදා දවසේ දුම්රිය පෑ හතරක් ප්‍රමාද වෙන බව නිවේදනය වෙනවා ගොඩහ කට්ටියගේ මුහුණු වෙනස් වෙනවා ෂා මාර කරදරයක්නේ පුද්දුම කේස එකක් මේක ඉගුලන්ගේ හිත්තොලින් එක එක වචන කියවෙනවා. නමුත් මේ තරුණ කාන්තාවම ප්‍රමාදය ගැන කම්පනයට පත්වන්න නැහැ. ඒ දුම්්‍රේපලෙන් නිද්දහසේ වාඩි වෙලා කෝපිකක් බොනගමං අල්ලුද්දයක් හිතන්න පටන්ගත්තා. ඒ අලුද්දේ පස්සෙ කාලෙක ලෝකෙම ආදරෙන් වැළඳගත්ත හරිම සුන්දර නිර්මාණයක මුල් බීජය වුනාා. ඒ හිතුවිල් කොච්චිර බලගතු එකක් වුණනාද කියලා කියව. ඇය ප්‍රමාධවෙච්ච දුම්ග්‍රිය නැවත පැමිණීමෙන් පස්සේ, එත් දුම්රිට නැගලා තමන්ගේ ගමන අවසාන වනතෙක්මඒ සිතුවිල්ල ඔස්සෙම ගමන ගියා. මේ කාන්තාවගේ හිතට දහසක් සිතුවිලි ගලාගෙන ආවත්. එව ලියාගන්න ඇයට පෑනක් තිබුණෙන හ. ඇ ඉතාම ලැජ්ජාශලි කාන්තාවක් නිසා ඇය දුම්්‍රිය මගේකුගෙන් පෑනකිල්ලගන්න කැමතිවනෙන් හැ. ඇය ඒත් දමන්ගේ හිතට ගලාගෙන දිග සිතුවිලි. එකක්කි එක පෙළගසලා දුම්රයෙන් බැහැලගට පස්සේ එසියල්ලම වචනවලට පෙරලමින් ලියන්න පටන්ගත්තා ඇ ලිව්වා දිගටම ලිව්වා කොච්චර දිගට ලිව්වද කිව්වොත් අවුරුදු හයක් පුරාම මෙස්සිතුවිල්ල ඇය වචනවලට පෙරළවා ආසානයේදි මෙසිතුවිලි අප අපූරු කතාපොතක් බොට පත්තුන මේ කාන්තාවට අවශ්‍ය වනාමේ අපූරු පොත මුද්‍රණය කරගන්න. ඇය රට පුරාම සිටන මුද්‍රණකරු හොයාගෙන ගියා නමුත් එ කිසිම කෙනෙක් ඇගේ කතාව මුද්‍රණය කරන්න භාරගණ නම් කැමතිවුනේ නැහැ. මේ කාන්තාව බොහොම දුප්පත් කෙනෙක්. ඇයට ලොකු ආදායමත් තිබුණ නැහැ ජීවත්වෙෙන්න්න. අවුරුදු පහළේදි තමන්ගේ අම්ම මයාම නිසා. ඇගේ ආර්ථික ප්‍රශ්න වගේම මානසික ප්‍රශ්නවල්නුත් හිත කර්දරවෙලා තිබුණා. අම්ම ඇයටට පුංචි කාලෙදි කතන්දර කීමේ කතන්දර ලිවීමේ කලාව කියලදිපු හින්දා කවදහරි දවසක තමන්ගේෙ මේ පොත්ත කවුරු හරි කෙනෙක් මුද්‍රණය සඳහා භාරගන්න බව ඇය තදින් විශ්වාස කලාා.ඒ වගේම පාසැල් කාලෙදි ඇයට ලිවීමේ ආශාව ඇතිකළ ගුරුවරු දෙන්නව ඇයට නිරන්තරෙන්ම මතක් වුණා. පුංචිව කාලෙදි තමන් ලියපු පුංචි කතන්දරවලට එ ගුරුවරු තමාව උනන්දු කල් හැටිත් ඇයට කල්පනාවා. මම කවධහරිත් දිනවා. ඇ තමන්ගේ අදහස උත්සාහය කිසිීම දවසක අතහැරි නෑ. ඇ තමන් ලියපුල් එ නව කතාවේ අත් පිටප රට පුරාමසිටන මුද්‍රණකරුවන් වෙතය හව්වා. නමුත්ති කිසිම කෙනෙක් ඇයට පිල්ලිතුරක් හෝදීම සිදු කළෙන් නැ. එක්කම එක මුද්‍රණ ආයතනයක් පමණක් ඇගේ නවකතාව අගේකර ඇයට උත්තරයක් එෙව්වා. ඒ තමයි ඇය ජීවිතය ලබපෝ වටටි නාම ලිපිය. අවුරුදු හතකට පස්සේ ඉක්දහස් නමස අනු හත අවුරුද්දේ ඇයට පුළුවන් වුණා තමන්ග මේ පොත මුද්‍රණය කරගන්න. අවසානේද මේ පොත කුයි තරම් ජනප්‍රිය වුුණද කිව්වොත් ලෝකේ භාෂා අසූ හතරකට පරිවර්තනය වුණා පිටපත් මිලියන හයසියක් අලවෙවුණා ජනප්‍රිය කාණ්ඩ හතකින් යුතු දැවැන්ත නවකතාවක් වුණා. ලෝප්‍රකට ෆෝබ්ස් ජාත්‍යයන්ත්‍ර සංගරාව. ලොකේ ඉහල්ලම ගෙවීම් ලබන කතුූර ලෙස ඇය නම්කරු ලැබුවා එ වගේම සුප්‍රකට ඕන බ්‍රධ සමගම ඇගේ නවකතාව සීනමාපට මාලාවකට පරිවර්තනය කළා ඉතින් අපි මේ කතා කළේ ජේක රෝලින් නම් වූ අපි හැමෝම දන්න කතූරිය ගැන තවත් ජනප්‍රවිදට කිව්වොත් හැර පොට කතූරිය ගැන. ලෝකයක් වෙනස් කරන්නට මේ වගේ එකක් බලගතු පුංචි සිතු ල්ලකට පුළුවන්කම ලැබෙනවා නමුත් එඒත් සිතුවිල්ලක් අපේ හිතට එන වෙලාව හරියටම කියන්න ලෝකෙ ඉන්න අපි කිස්සිීම ජගතකොට බෑ. අන ඒ හිද තමයි ම මේ කතාව ආරම්බේදීම යාලටකිව්වේ අපි සිද්ධිවලට ප්‍රතිචාර දැක්වුවට ඒ එ අපිට ලැබෙන වටිනාම අවස්ථාවන් නිර්ර පරාදේ අහිමිකරගන්නවා කියලා. ඉතින් එකවගේ අවස්ථා දෙකක් ජීවිතයේ කවදාවත් ලැබෙන්න්නේ නැතිවෙන්න ඉ තියෙන ඒ හින්දම වාලට ලැබෙන දුක් කරදර පීඩා අස්සේ හැගිලා එන අවස්ථාවන්දිහා අවධානයගින් එ හොඳ දේවල් ප්‍රයෝජනිට ගන් කෝච්ච පරක්වෙලා ආපු සිතුවිලි ගොන්නකින්. ලෝකයම හොල්ලන්න සාමාන්‍ය ලැජ්ජාසීලී කාන්තාවකට පුළුවන් වුුණානං. ඔබ මෙතෙක් අහිමිකරගත් අවස්ථාවලින් යන්න පුළුවන් දුර අසීමිත මව හොඳින් වටාගන්. අන්න එහින්දා ඔබට ජීවිතයේ, ඔබ නොසිත්තතු නොපැතු අවස්ථාවන් වලද ලැබෙන වටිනා අවස්ථාවන් නිස විදිහට කළමනාකරණය කර ගන්න ප්‍රයෝජනයට ගන්න. එම කොළොත් විතරයි ඔබට ඔබේ ජීවිතය ඉස්සරහට අරං යන පුළුවන්. ඔබේ ජීවිතය ජෑග්‍රහණය කරන්න පුළුවන්. එම නැතිනං ඔබ අවස්ථාවන් ප්‍රයෝජනයට නොගත්ත සිද්ධි වලට විතරක් ප්‍රතිාර දක්පු. සාමාන්‍ය මනුස්සෙක් විදිහට මැරනකම්මජීවත්වේවිී.